දැන්ජිනාට කොහොම හරි ඕනේ පාළු ගෙදර සිද්ධුනේ මොකද්ද කියලා හරියටම හොයාගන්න. ඉතින් හැඩකට තියෙන වලත් බාගෙට හාරලා සුන්දරයි ජිනයි දැන් සතියට දෙපාරක් තුන්පාරක්ම සබීතගේ තේකඩේට යන්නේ මේ පාළු ගෙදර සිද්ධුන අබිරහස් මරණය ගැන පොඩි හරි හොඩුවාවක් හොයාගන්න. ඉතින් මේ වැඩේ හිතන තරම් ජිනාටයි සුන්දරටයි ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පාළු ගෙදර සිද්ධුන අබිරහස ගැන සබීත දෙයක් දන්නවා වුණාට සබීත මේ දේ ගැන හෙලි කරන්න නම් කැමති වෙන්නේ නැහැ. මොකද මං කලින් වීඩියෝ වල කිව්ව වගේම ඒ දෙයට ලොකුම ලොකු හේතුවක් තියෙනවා. ඉතින් ඒ හේතුව පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ගමේම හොඳ මූණ පෙන්නගෙන ජීවත් වෙන හදන දොලේ මහත්තයා. ඉතින් කොලම් කුට්ටම ඉදිරියේදී මේ පාළු ගෙදර ගැන සබීතගේ කටින්ම යම්කිසි හෝඩුවාවක් සුන්දරල දැනගන්න නියමිතයි. ඉතින් මේ සේරම අතරේ දැන් රන්මුතු නිදහස් වෙලා විල්ල නිසා තම දොලේ මහත්තයා සුන්දරාලට ගේමක් දෙන්න කොළඹින් ගෙනාව මැරය දෙනට මොකද වුනේ කියලා දන්නේ නැහැ. ඉතින් මේ විදිහට රන්මුතුට බේරෙන්න ඕනවට මේ කොළඹින් ගෙනාව මැරය දෙන්නව පොලිසියට අහු කරලා දුන්න කියලා දොලේ මහත්තයා කොලම් කුට්ටම ඉස්සරහට දැනගන්නට නියමිතයි. ඉතින් මේ දෙත් එක්ක දොලේ මහත්තයා රන්මුතුට සුපිරි වැඩක් ඉදිරියේදී කරන්න නියමිතයි. ඉතින් ඒ දේ ගැන හරියටම දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග ඔයාලට සුබ දවසක්.